ටික දවසකින් ඉඳන් මම අසනීපෙන් මානලුත් මගේ ලොකු පුතා ජනිතුත් මාව හරියට පරිස්සම් කරනවා. ආලින්දේ සිනා සාගරයේ ගිල් වූ රංගන ශිල්පී ආනන්ද වික්‍රමගේ කලකට පසු කතා කරයි. මෙන්න සම්පූර්ණ විස්තරය. වේදිකාවත් පුංචි තිරයත් උඩු යටිකුරු කළ රංගන වේදිකු වූ ආනන්ද වික්‍රමගේ මද අසනීප ගතයකින් පසු වෙත යන ආරංචිය මත ඔහු ගැන තොරතුරු සොයන්නට අපට වූ ඕනෑකම ඉමහත් විය. ඒ ඉමහත් ඕනෑකම අමතක කර දමන්නට සිත්න වූ කරුණු කාරණා අතර නෙයිනගේ සූදුවෙහි ජෝන් කොතලාවල චරිතයද වැනිසිය වෙළෙන්දාහි බැසානියෝද මවකගේ ගීතයෙහි කළුකඩ මුදලාලිද ප්‍රමුඛව සිටියහ. කොහොමද මේ දවස්වල ජීවිතේ? සුවදුක් සොයා බලන්න යාවේ. වරදක් නම් නැහැ. නිෂ්කලංක ජීවිතයකට හුරුව සිටිනවා. ටික දවසකින් ඉඳන් මම අසනීපෙන් ඉන්න බව තමයි කියන්නට අලුත් ආරංචියකට තියෙන්නේ. කොරෝනා උවදුර නිසා මානලුත් මගේ ලොකු පුතා ජනිතුත් මාව හරියට පරිස්සම් කරනවා. රංගන කටයුතු වලටවත් මෑතකදී සහභාගී වුණේ නැහැ. අවසානයේ 2020 මුල් කාලේ ටෙලිනාට්‍ය රඟපෑවා. ඒකේ නම නම් හරියටම නිච්චි නැහැ. මොහතකට මතකයට නගමු. ඔබ කළ රංගන හරමේ පෙළගැස්ම. මොහතකට නෙවෙයි හැමදාමත් හැම වෙලාවෙම හිතේ හොල්මන් කරන්නේ ඒ අපූරු හරඹයන් තමයි. ඒ හරඹෙහි පළමුව ඔබ අසල හිටගන්නේ නේනගේ සූදුවයි. මොනවා කියනවද? ඒ තේජවන්ත චරිතය මම කරනකොට ප්‍රේක්ෂකව බලා හිටියේ තිගැස් සිලවාගේ. රස්ති අදුකාර මැරෙක් විදිහට කොතලාවල මහත්තයාගේ චරිතය තම්බියෙක් විදිහට වේදිකාවට එනකොට ඔඩියන්ස් එක දුන්නේ හිතට වදින ඇන්කෝර් එකක්. වැඩිසිය වෙළෙන්දා නාට්‍යයට ඔබ ආවේ ඩග්ලස් රණසිංහගේ පුරප්පාඩුවට. ඔව්, මාව එතනට දමන්නයි යෝජනාව ටෝනි රණසිංහට සහ බන්දුල විතානගේට කළේ පෝෂියාට රඟපෑ මානෙල් වානගුරුයි. ඒ දවස්වල ටෝනි සහ බන්දුල ශේක්ෂ්පිය නාට්‍ය කණ්ඩායම කියලා හරිම සංවිධානාත්මක ගෲප් එකක් හදාගෙන තිබුණා. මානෙල්ගේ යෝජනාවත් සමග මමද ඒ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූවා. ලස්සන පෝෂියා ඔබේ බිරිඳ ලෙස වේදිකාවෙන් කුලගෙදරටත් ආවේ ඒ හැඳුනුම්කම නිසයි. ඔව්, මිතුරුකමක් වූ අපේ බැඳීම පෙම් පළහිලව්වක් වී විවාහයෙන් කෙළවර වීමේ ආරම්භය දුන්නේ වැනිසිය වෙළෙන්දා තමයි. ටෙලිතිරයට ඔබේ පැමිණීම සිදු වූ ආකාරය, ඒ සිදු වූයේ තාරා දේවි ටෙලිනාට්‍යයට ලූෂන් බුලත්සිංහල කළ ආරාධනය මතයි. ටෙලිනාට්‍යවල ආරම්භය ඇති වෙනකොට ඒ සඳහා ඉදිරිපත් වූ නිර්මාණකරුවන් රංගනය සඳහා නළු නිළියන් තෝරාගත්තේ වේදිකාවෙන්. මමද ඒ අතර එක් අයෙකු වුණා. වේදිකාවේ වටිනා තැන් ටෙලි කලාව නිසා ඔබට මගහැරුණේ නැතිද? තාරා දේවි වෙනුවෙන් ලූෂන් සමග ගිවිසුම් ගහනකොටත් මම වේදිකාව තුල වටිනා මතකයන් තබා හමාරයි. රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේ පවා මම ඒ වන විටත් සම්මානයට පාත්‍රව සිටියා. තාරා දේවියගෙන් පසු මට ටෙලිනාට්‍ය දිගින් දිගටම ලැබුණා. මම වේදිකාව අතහැරියේ නැහැ. කාලයේ මදකම නිසා ඇතැම් නිර්මාණකරුවන් මා වෙනුවට විකල්ප සොයාගත්තා. හැබැයි මම ඒ ගැන දුක් වෙන්නේ නැහැ. මොකද ටෙලි තිරය තුල මා රඟපෑ චරිතයන් හැමදාමත් ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක් වුණා. මගතොටදී ඔවුන්මට ඒ වෙනුවෙන් දුන් අගය මිල කරන්න බැහැ. සතුටුයි ඔබ ගැන. හැමදාමත් කළේ කතාබහට ලක්වන චරිත. සත්තකින්ම රඟපාන්න බැරිවුණු කාලෙක අපිට තියෙන එකම සතුට ඒ මතකය තමයි. මේ පිළිබඳව ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.